පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මට ප්‍රහස්පතින්දා උදේ කතා කළා රවි කරුණායකමින්. උදේ 6ට කතා කළා මගෙන් ඇහුවා සර් මේ හදිසි කැබිනට් රැස්වීමක් ඇඳව ගන්න අපිට ඕන. අගමැතිතුමායි අපි ඔක්කොම සාකච්ඡා කළා. අගමැතිතුමා කිව්වා ධනත්මාට කියන්න කියලා. ඒක නිසා අද කොහොම හරි කැඳවලා දෙන්න පුළුවන්. මං කිව්වා රවි ඔයා කිව්වට හරියන්නේ නැහැ. අගමැති මගෙන් ඉල්ලීම කරන්න ඕන කියලා කිව්ලා එතනින් ටෙලිෆෝන් එක තිබ්බා. දැන් එහෙන් නැහැ උත්තරයක්. මම අගමැතිතුමාට කෝල් එකක් කළා. මං කිව්වා මේ රවි කරුණායි කියනවා අගමැතිතුමා කිව්වයි කියලා කැබිනට් රැස්වීමක් ඇඳවන්න කියලා හදිසි අද මේ විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට් එකේ සම්මත කරන්න. එහෙම අවශ්‍යතාවයක් තියෙනවද ඕනද කැබිනට් රැස්වීමක් ඇඳවන්න? එතකොට අගමැතිතුමා මට කිව්වා ඔව් ඔව් අපි සාකච්ඡා කළා කතා කළා TNA JVP අපේ පක්ෂ ඔක්කොම කැමති. ඒක නිසා ජනන්තුමා අද හවස 2යි 4යි 4 අපිට කැඳවලා දෙන්න කියලා කිව්වා. මම වෙලාව දැම්ම 3ට. හැබැයි දවල් 12 ඉතර වෙනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් කැබිනට් සංදේශය කැබිනට් ලේකම්ට ගියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අස්සම් කරපු විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් එකට ඉදිරිපත් කරන්නේ. දැන් අපි 3ට වාඩි වුණා කැබිනට් මණ්ඩලයේ. වාඩි වෙනකොටම අගමැතිතුමා කැබිනට් ලේකම් ගාවට ගිහිල්ලා මට ඇහෙනවා කියනවා අර මං එවපු කැබිනට් පත්‍රිකාව දාන්න එපා. ඒක දාන්න එපා. ඒක මෙතන දාන්න එපා. ඒක තියාගන්න. කියලා කිව්වා. මම ඇහුන්නේ වගේ හිටියා. ඊට පස්සේ දැන් කැබිනට් රැස්වීම පටන් ගත්තා. මං කිව්වා මේ මගෙන් ඉල්ලීමක් කළා විශේෂ කැබිනට් රැස්වීමක් ඇඳවන්න කියලා. ඔව් දැන් ඉතින් කැඳෙව්වා. දැන් ඉතින් මොකන්ද කාරණේ ඔබතුමාලා කියන්නේ? එතකොට ඉතින් අගමැතිතුමා පටන් ගත්තා. මේමයි ඉතින් මේ විධායක ජනාධිපති අහෝසි කරන්න ඕනේ. මේක ජනාධිපතිතුමා දුන්න පොරොන්දුවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ ටික පොඩ්ඩක් කියන්න විතරයි ලැබුණේ. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු අනෙක් සුළු පක්ෂවල එතන ඇවිල්ලා හිටු ඔක්කොම නැගිට නැගිට අගමැතිතුමාගේ යෝජනාවට විරුද්ධව කතා කළා. දැන් ලොකු යුද්ධයක් කැබිනට් මණ්ඩලේ. මං කිව්වා මේ කරුණාකරලා යන්න මේක අහගන්න බෑ. මේ ඕගොල්ලන්ගේ වුණාට මේක ඇදෙවි. ඒක නෑ මේ ජය වේවා. යන්න පුළුවන් කියලා මං කැබිනට් රැස්වීම නැවැත්තුවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අද තියෙනවා පත්තරවල කියලා ජනාධිපතිතුමාගේ වුවමනාවට තමයි කැබිනට් රැස්වීම ගැදෙවි කියලා වැඩේ බකල්ලලා වෙන්න තියෙන ඒවා ඔක්කොම කරගෙන තමන්ගේම ඇමතිවරුන්ගෙන් ගුටි කාලා මේ හොඳටම නාගෙන මේක දැන් මගේ ඇඟේ දාන්න. 17 වෙනිදා පාර්ලිමේන්තුවේදී සුමන්ද්‍රන් මන්ත්‍රුමා මට පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කර ඇති බවත් ඒ වගේම ජනාධිපතිතුමාටත් වෙන සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය බව ජනාධිපතිතුමා තමාට දැනුම් දූ බවත් මන්ත්‍රීතුමා වැඩිදුරටත් දැන්වුවා. 19 වෙනිදා උදේ 8:16ට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් ඇඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා. සිවිල් සමාජය මේ පිළිබඳ ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා මට දැනුම් දීලා තිබුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට කිව්වා. ඒ අවස්ථාවේදී රවි කරුණායක මහතා මට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ නැහැ. උදේ 9 පමණ වෙද්දී කැබිනට් ලේකම්වරයා මගේ ලේකම්වරයාට එදින සවස 3ට කැබිනට් රැස්වීම පැවැත්වෙන බව දන්වා තිබුණා. මගේ ලේකම් සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත කැබිනට් එකට වුවමනා නම් පාවිච්චි කිරීම සඳහා ඒ ලේකම්වරයා වෙත යොමු කර කැබිනට් මණ්ඩලයේ රැස්වීම ආරම්භයේදී මම ජනාධිපති ඉදිරිපිට කැබිනට් ලේකම්ලට දැනුම් දුන්නේ ඇමතිවරු අතර එකඟතාවයක් නැති නිසා කැබිනට් කෙටුම්පත් ඉදිරිපත් කිරීමෙන් පළක් නොවන බවයි. ඇමතිවරු දැක්වූ අදහස් මම රැස්වීමේදී සම්පින්නනය කරා. ඇමතිවරු විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ අන්තිම තීරණ ගැනීම අපි පක්ෂවලට බාර දුන්නු. කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක්ගේ ප්‍රකාශ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුලදී. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක්. මම මෙතනදී පෙන්වා දුන්නේ සිදුවුණු කරුණු පමණයි. ඒ නිසා කිසිවෙකුට අවලාද නගන්ට හෝ දොස් කියන්ට හෝ මම කටයුතු කරන්නේ නැහැ.